මට ආසයි අතලන් ඔබේ මුවග සිපගන්න ඔබේ මුහුණසිනාවෙන් හැමදාම පුරවන්න දුක දැනෙනා විට නුඹට මට තුරුළු සෙනසින්න මට ඕනේ හැමදාම නුඹේ තුරුළටම වින්න හෙලෝ ගයිස් වෙල්කම් බැක් ටු අවර් YouTube ෆැමිලි කොහොමද ඔයාලට ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා ඔයාලා ගොඩක් ආස වෙන විදිහේ බ්ලොග් එකක් තමයි මම අද අරන් ආවේ ලොง වීඩියෝ එකක් හදන්න කියලා හිතලා වීඩියෝ කරේ නැතත් අපි දෙන්නට ආය දවසක බලන්න පුළුවන් වෙන්න ලස්සන මතකයක් විදිහට මම ළඟ තියෙන වීඩියෝ එකතු කරලා බ්ලොග් එකක් හදන්න මම හිතුවා ඔයාලත් මේ වගේ 5 star හොටෙල් එකක ලන්ච් බුෆේ එක්ස්පීරියන්ස් එකක් ගන්න යන්න ආසාවෙන් නම් ඉන්නේ මේ වීඩියෝ එක ඔයා වෙනුවෙන්මයි මම වීඩියෝ එක ඉස්සරහට විස්තර කියන්නම්කෝ ඉතින් අද මේ අපි දෙන්න යන්නේ ද කිංස්බරි හොටෙල් එකේ හාබර් කෝට් රෙස්ටෝරන්ට් එකේ තියෙන ලන්ච් බුෆේ එක එක්ස්පීරියන්ස් කරන්න ලන්ච් බුෆේ එකට යන්න කලින් කෝල් කරලා රිසර්වේෂන් එකක් දාලා තමයි යන්න ඕනේ රෙස්ටෝරන්ට් එකේ එන්ට්‍රස් එකෙන් අපේ රිසර්වේෂන් එක චෙක් කරලා තමයි ඇතුළට ගන්නේ ලන්ච් බුෆේ එක ඕපන් වෙන්නේ 12 ඉඳන් 3 වෙනකම් අපි රිසර්වේෂන් එක දැම්මේ 1ට ඒ හින්දා අපි අනකොටත් බුෆේ එක ඕපන් වෙලා තමයි තිබුණේ එහෙනම් ගයිස් අපි දැන් බලමු අන්ලිමිටඩ් ලන්ච් බුෆේ එක කොහොමද කියලා අපි දැන් මුලින්ම ගියේ බ්‍රෙඩ් කෝන එකට තම තමන් ආසි චොයිස් වලින් ඇති තරම් බෙදාගෙන අපිට කන්න පුළුවන් දෙල්ලකේ අවුට්ඩෝ වියු එක වගේම ඉන්ඩෝ ඩිසයින් එකත් හරිම ඉම්ප්‍රෙසිව්. ඒ වගේම බෙස් කස්ටමර් සර්විස් එකකුත් අපිට එතනදි ලැබෙනවා. ඊට පස්සේ අපි එක්ස්පීරියන්ස් කරන්න ගිය ශ්‍රී ලංකන් ෆුඩ්ස්. එතනදී එක එක වර්ග වලින් බත් වර්ග, ඒ කියන්නේ රතු බත්, බාස්මති හාල් වලින් සුදු බත්, කහ බත්, ඒ වගේ තව එළවලු බත්, ඒ වගේ රයිස් වර්ග වගේම සී ෆුඩ් කරි, බටු කරි, පොලොස් තව අපේ කැමැත්ත පරිදි ලයිව් කුක් කරලා දෙන නූඩ්ලස් කෝණ එකකුත් එතනදි තිබ්බා. තව පපඩම්, පොල් සම්බෝල අර ඒ වගේ ලෝකල් ෆුඩ්ස් ගොඩක් තිබුණා. කස්ටමයිස් කරගන්න තියෙන හැකියාව ඒ කියන්නේ ලයිව් කුක් කරලා දෙන එක අපි දෙන්නට අලුත් එක්ස්පීරියන්ස් එකක් වුණා. ඔයාලා කැමති විදියට ඇති තරම් බෙදාගෙන කන්න අන්ලිමිටඩ් ලන්ච් බුෆේ එකේදී පුළුවන්. මේ වෝටර්මෙලන් ජූස් එක නම් ලන්ච් බුෆේ එකට ඉන්ක්ලූඩ් වුණේ නැහැ. ඒකට අපි වෙනම පේ කරලා තමයි ගත්තේ. ඊට පස්සේ අපි ගියේ ගොඩක් දෙනෙක් කන්න කැමති ඒත් අපි දෙන්නම් වැඩි කැමැත්තක් නැති ජපනීස් ෆුඩ් කන්න. ඒකෙදි ප්‍රධාන වශයෙන්ම සුෂි තිබුණා. ඔයා සුෂි කන්න කැමති කෙනෙක් නම් ඔයා මේ කෝණ එකට ගොඩක් කැමති වෙයි. ඊළඟට කොත්තු පරාට වගේම ඉවලෙම හදලා දෙන හොපර්ස්, එක්හොපර්ස්, ලුණු මිරිස්, සීනි සම්බෝල, ඉඳිආප්ප වගේ දේවල් මේ කෝණ එකේ එක්ස්පීරියන්ස් කරන්න හැකියාව තියෙනවා. ඒ ළඟම ඉන්දියන් ෆුඩ්ස් කෝණ එකක් තියෙනවා.
එහිදී බිරියානි, නාන් රොටි, කරීස්, පරිප්පු වඩේ, උළුඳු වඩේ, තෝසේ වගේ දේවල් තිබුණා. තව මේ ලන්ච් බුෆේ එකේ ඔයාලට මේ පේනවා වගේ පීසා සෙක්ෂන් එකක් වගේම අපේ කස්ටමයිස් එක අනුව ලයිව් කුක් කරලා දෙන මැකරෝනි කෝන එකක්, මීට් කෝන එකක් තිබුණා. ඇති තරම් කන්න මේ තරම් වරයිටිස් ගොඩක් තියෙන කොලම්බෝල්ට ලොකුම ලන්ච් බුෆේ එක තමයි ද කින්ස්බරි හොටෙල් එකේ ලන්ච් බුෆේ එක. ඉතින් ඔයාලත් මේ එක්ස්පීරියන්ස් එක අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. යන්න කලින් රිසර්වේෂන් එකක් දාලා ඔයාලට ටේබල් එකත් වින් කරගෙන යන්න අමතක කරන්න එපා. මෙච්චර විස්තර කිව්වට ඔයාලා බලනවා ඇතිනේ මේකේ ප්‍රයිස් කොහොමද කියලා. කින්ස්බරි හොටෙල් එකේ ලන්ච් බුෆේ එකකට per person රුපියල් 6000ක් තමයි වෙන්නේ. මේ ඊළඟට තියෙන සලාඩ් කෝන එක අපිට කැමති විදිහට ස්ලයිසස්, ෆ්ලේවර්ස් දාලා අපේ අතින්ම සලාඩ් එක හදාගන්න අපිට පුළුවන්. තව ජින්ජර්, පයිනැපල් ඒ වගේ එනර්ජි ෂොට් අපිට මෙතනදී යූස් කරන්න පුළුවන්. ඊළඟට වගේම අන්තිමට අපි ඒ ඩෙසර්ට් කෝන එකේ රස බලන්න. ඒක තමයි මන්නම් වැඩියෙන් මාස සෙක්ෂන් එක. මොකද මං කේක් වර්ග එහෙම ගන්න ගොඩාරියක් ආස නිසා. ඒක එක එක්කෙනාගේ චොයිස් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. මං කිව්වේ මම කැමති, මම ආස විදිය. නැත්තම් මේ ලන්ච් බුෆේ එකේ තියෙන හැම කෑමක්ම හරිම රසයි. මෙතනදී එක එක වර්ගයේ කේක් වර්ග, මූස් වර්ග, පුඩින් වර්ග, ෆෘට් ස්ලයිසස්, මාස් මිලෝස්, කිසස්, අයිස්ක්‍රීම් වර්ග, වටලප්පම්, ජෙලි වර්ග, කැරමල් පුඩින් ඒ වගේ ගොඩාරියක් ඩෙසර්ට් ස්වීට්ස් වර්ග තිබුණා. ඩෙසර්ට් කෝන එකේදී අයිස්ක්‍රීම් වලින් අපි කැමති ෆ්ලේවර් සිලෙක්ට් කරගෙන අපි ආස විදියට අයිස්ක්‍රීම් කොත්තු කස්ටමයිස් කරගන්න හැකියාව තියෙනවා. දවසක ලස්සන බ්ලොග් එකක් කරගෙන ඔයාලව බලන්න ඉන්නවා. ඔයා අපේ ෆැමිලි එකට ජොයින් වුණේ නැතිව නම් මේ වීඩියෝ එක බැලුවේ ආදරෙන් මතක් කරලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඔයාලට ගොඩාරියක් ආදරෙයි. මම තරුණ